එහෙනම් මගේ පුතේ මේ ගෙවන්නේ ඔයා බොහොම අසීරු කාල සීමාවක්. හරි. ඉස්සම වෙන ලෝහය, right? ඉස් ඔයා මේ ගෙවන්නේ මගේ පුතේ පට්ට අසීරු කාල සීමාවක්. මතක තියාගන්න. එතන මේ අසීරු කාල සීමාව තුළ ඔයා ඔය වැය කරන හැම විනාඩියක් තප්පරයක් තප්පරයක් ගන්න ඔය ඩේටා කෙනාගේ අම්මගේ තාත්තගේ සල්ලි. උඹලගේ එකත් හම්බ කරන් මෙතන ක්ලාස් ෆීස් ගෙවන්නේ නැහැ. නේද? එතකොට ඉස්සරහ කාල සීමාව කියන පුතේ උඹලා අපිට බබුතරයකට මං හිතන්නේ ඉගෙන ගන්න බැරි අවස්ථා සැලසෙන කාලයක්. හරි සීරියස්ලි බහුතරයක් අයට බැරි වෙනවස ඇයි බලන්නකෝ පාංගිඩි රුපියල් 14 ගිහින් එතකොට අපිට හරි අමාරු කාලයක් හැබැයි මොන දේ වුණා වුණත් අපිට එකම අවහරණ අධ්‍යාපනය විතරයි හරි මේක තේරුම් ගන්න මේ අධ්‍යාපනය තුලත් ඔලර ප්‍රති විවිධ ආකාර ෆීල්ඩ්ස් තියෙනවා මේක අනේ පුළුවන් තරමක් සයන්ස් ඇසට ඔලුව හදන්න මොකද අනාගතේ ට්‍රෙන්ඩ් එක මේක විතරයි ආර්ට්ස් වලට එනකල් අනාගතේ ජොබ් එකක් සම්බන්ධව මම මේ කියන තරහින් ඉන්න බාරයි අනිත් අය කවුරු ඩෝන් යන විදිහට නෑ තේරුණා හරි ඉතින් ඒ වගේ විශයක් කරාම තමන්ගේ ඩිමාන්ඩ් එක මාපට්ට කඩු අනාගතේ ලෝකේ සහ අපේ රටේ ඒකයි කියන්නේ ඉතින් මේ සයන්ස් ඇස් සබ්ජෙක්ට් එකක් මේකේ ඩිමාන්ඩ් එක මාපට්ට එක තියෙනවා අයිටි සම්බන්ධ ප්‍රශ්න නැහැ අයිටි මේක ඇතුලේ දාගන්න එක හරි ඩිමාන්ඩ් එකක් තියෙන සබ්ජෙක්ට් එකක් එන්න කරපල්ලන්න කියන්නේ කරන්න නම් දැන් ඔළුව හදන්න තේරුණා හරි තව දෙයක් තියෙනවා තමන්ට මගේ පුතේ වැඩ කරන්න තමන්ට තමන් ඉන්න ඒ වැඩක් නැහැ මට කටියා ගන්න. තමන්ට තමන් අඳින ඇඳුම වැඩක් නැහැ. තමන්ට තමන් දාන සපත්තු දෙක වැඩක් නැහැ. තමන්ට වැඩ කරන්න තමන්ගේ ජීවිතේ අනාගතේ දකින්න තමන්ට තියෙන්න ඕනේ තමන්ගේ නැතිබරිකම දැනගත යුතුකම සහ අනාගතේ තමන්ගේ ප්ලෑන් එක මොකක්ද කියලා තමන්ගේ ඩ්‍රීම් ටික ඇචීව් කරන්න තමන් ගාව තියෙන උනේ අදිස්ථානයක් විතරයි. හරි. දැකපන් තමන්ගේ දුප්පත්කම. දැකපන් තමන්ගේ නොහැකියාව. දැකපන් අනිත් තුන් තමම පහු කරන් යන විදිය. හැබැයි ඊර්ෂ්‍යා කරන්න නෙමෙයි. මේ වගේ කෙනෙක් වෙනවායි කියලා අදිස්ථානයක් ඉස්සර ගන්න. එච්චරයි. මතක තියාගන්න. හරි. ජීවිතේ උඩට ගියපු කිසිම මිනිස්සෙක් ගාව කිසිම දෙයක් තිබිලා නැහැ. අපිට තිබ්බ ලබ්බක් නැහැ. හරි. ජීවිතේ හැමදාම උඩට ගියේ කට්ට කාලා ඒකෙ ලෙල්ල හිටපු මිසක් සැප පහසුකම් හිටපු නෙමෙයි මතක තියාගන්න. හරි ඕනම මිනිස්සුකගේ සාර්ථකභාවයේ අසුන්දරම කාලය ගැන කතා කරොත් බහුතරයක් ඇයි කියන්නේ බොරු එකේ සුන්දර කැටයන් දාලා කිය. නමුත් ඇත්ත තිත්ත කතා කරොත් ඒ හැම කෙනෙක්ම බොහොම අසුන්දරයි. ඒක සුන්දර මල්මාවත් නෙමෙයි කියලා දෙන්න. එන්න පුතේ උඹල හැම එකකම අසුන්දර මමත් බහුතරයක් ඇති. නේ? ඊතර ප්‍රශ්න ඇති. කාණ්ඩ නැතුව ඇති. බොණ්ඩ නැතුව ඇති. අමලගතලගේ ප්‍රශ්න ඇති. අමලගතල නැතුව ඇති. ආචිලගා වෙන්නින් නැති. වෙන මොකක් හරි ප්‍රශ්නයක් ඇති. පල්ලි නැතුව ඇති. ගයක් දොරක් නැතුව ඇති. ඒව අපට ප්‍රශ්න දෙන්න බෑ. හරි. ඒව ඔබට තියෙන අවියාවිද වෙන මොකද තමයි මාර්ගය. හරි. තේරුණා? එහෙනම් බලයල්. මේ කතා කරන අපි මම හැමදාම මගේ ලයිෆ් ස්ටෝරි මම කියලා දෙනවා. හරි. අපි අද මේ තම්බල මෙහෙම හිටියට පුතේ අපි මේ හැමදේම ලබා ගත්තේ පෙරදින කැම්පස් එකේ උපාධි පිටින් දෙන්න නෑ නේ. ඉගෙන ගත්ත නිසායි. අපේ අම්මල තාත්තලා පට්ට දුක් විඳලා මහන්සි වෙලා තාම බඩදී. මම බහුතරයක් කයි එහෙම. තේරුණා? බෞතරේකයි ගමන දෙපළගෙන අපිට මතකයි නේද අර ඕලල් ප්‍රතිපල අරන් එනකොට අර අපේ කාලේ විෂයන් 10 මගේ නම B එකයි ඕලල් ප්‍රතිපල අරන් එනකොට අනේ ප්‍රතිපල කියන්නේ අම්මා ගෙදර නෑ කුලියට මිනිස් කරන් දීලා ඉතින් හොඳට මතකයි හරි මිනිස්සු පුතේ අපිව මයින්නේ මහා අමුතු විදියට හරි මිනිස්සු අපිව මයින්නේ හරිම හරි අමුතු විදියට අපේ රටවල ඒ විදියට සර්වයි වෙන්න අපි ඉගෙන ගත්ත යුතුමයි හරි අපි ඉගෙන ගත්ත යුතුමයි අපේ රටේ තියෙන ගොවියා ඉන්න එකගේ පුතා ගොවියා මම. අර එහෙම මයින්ඩ් එකක් බහුතරයක් අර එහෙම නැති උතුම් මිනිස්සු බොහොමයි. හැබැයි ඉගෙන ගන්න. තේරුණා? ඉගෙන ගන්න. කට්ට කාලේ ඉගෙන ගන්න. මම ඒකයි යන කියන්නේ අර අපේ තාත්තා මට කියන්නේ සිකියුරිටි ජොබ් එකක් කරලා. හරි. තාත්තා මට කියන්නේ සිකියුරිටි ජොබ් එකක් කරලා. තාත්තා හදිසි එක දවසක් යන බැරිනකොට මම ඒලවල් කාලේද මට ඕලේ ඉවරලා මම නැහැ. හදිසි වරෙන් කිව්වා මම ගියා. හරි තාත්තා හදිසි නංගි ඇසෙන් ලගේ දරේන නිසා ඒත් ඇරි මම එතකොට කිව්ව කතා මොකක්ද දන්නවද? තා කියනවා ආ දැන් මේ දැන් පුරුදු වෙනවා වගේ ජොබ් එක නේද? කියලා මම ඇහුවා. අන්න එදා ලැබෙනවා බොක්කොටම හරි. එහෙනම් අකෝ දුප්පත් අපිට ගොඩ යන දින මාර්ගෙ නෙච්චරයි. හැබැයි ආදේ ඒගොල්ලෝ පදිනවන යම් කිසි වාහනයක් ඒ වගේ ලොකු ගුණයකින් වටින වාහනයක් මම පදි. ඒ වගේ වාහන කීපයක් නේ කොහොමද? නේ ඒගොල්ලෝ ඉන්නවනේ යම් කිසි ගේක ඒ වගේ දෙගුණයක දෙයක් මං ගාව. ඒගොල්ලෝ ගාව දින ඉඩ කඩක් යම් ප්‍රමාණයක් ඒ වගේ තුන් මුලින් ඉඩ කඩක් මං ගාව. ඒගොල්ලෝ ගාව ගුණ ධර්ම නැති වුණාට මං ගාව ගුණ ධර්ම ගොඩාක් තියෙනවා. ඒගොල්ලෝ ගාව ආදරේ කරන කක්කක් නැති වුණාට මං ගාව ආදරේ කරන ලංකාවක වෙන එකක්. හරි එයාලට වඩා මම බොහොම ඉහළින්. නේ ආන් ඒ හිඳ ගණින් බටක්.
වැඩ කරපන් හරි දුප්පත්ය උන්ට විශේෂයෙන් නේ කියයි යමක් කමක් කියන එක අනේ අර දුප්පත්ය උදව් කරපු හරි විශේෂයෙන් ඒක බමුතරයක් ලංකාවේ වෙලා තියෙන්නේ දුප්පත් එකට තේරෙන්නේ නැහැ තමන්ගේ දුප්පත්කම මුදල් ලතින් දුප්පත් සිතුවිලි සිතුම් පැතුම් දුප්පත් හැමදේම දුප්පත් හැමදේම දුප්පත් జాතියක් අපි ඒක පුතා උඹලගේ විතරක් නෙවෙයි මේ රටේ දුප්පත් බලපල්ලා ප්‍රවෘත්තියක් ඇහුවොත් කවදාවත් ඒ ප්‍රවෘත්තියේ නෙගටිව් දෙයක් මිසක් පොසිටිව් දෙයක් කියනවා හැමදාම නිනිනරු හැමදාම මලංකොල්ල කෑ හැමදාම මොන හරි මගුලක් පෙට්‍රල් පෝලිං අනම්මනක් එව්වා තමයි රටේ නිවුස් හැබැයි ඔය ඔක්කොම නවත්තලා හැබැයි මාතර එකෙක් හදනවා නවනිපෙවුමක් ඒක දෙනවා ටීවී එකේ හැබැයි ඒක අපිට වැදගත් පුරණ නැගලා ඇයි ඒක දැකලා අපේ ස්කෝල් වල යන්නේ අපේ වුන් ට්‍රයි කරනවා අඩේ ඌ ටීවී එකේ දෙනවා යකෝ මා ටීවී එකේ තියෙන හැරි අලුත් දෙයක් හදන්න එහෙම එක channel එකක් තියෙනවා දීපල බාර දෙවොත් කියලා අපේ රටේ හරි පුතා පිට රටවල ලැබුව තමයි ප්‍රවෘත්ති හරි එහෙනම් මතක තියාගන්න වෙනස් වෙන වැඩ කරපන් හරි මතක තියාගන්න හරි හැබැයි කට්ට කාලා වැඩ කරා නම් තමයි යම් තැනකට ආවට පස්සේ උදේ අර නැති වෙච්ච නම්බුනාම ඔක්කොම පොකස් පස්සේ එනවා අමම් පලවට අපේ උදාන්නවා කොහේ හරි තැනක ලොකු ප්‍රමාණයේ නේද උත්සවයක් නම් ඒකේ ප්‍රධාන ආරම්භය තමයි තොංගාව අපේ නම් කියන්නේ නේ අර කොහේ හරි තැනක ස්පොන්සර් ෂිප් එකක් මම ඉන්නවා මියුසිකල් ෂෝ එකක් නම් ඒකේ ස්පොන්සර් ෂිප් එකේ මගේ නම තියෙනවා හැබැයි ම කොහේ හරි පන්සලක ලොකු මොනා හරි එකක් නම් දාන එකට තමයි ඒකේ ප්‍රධානයක් අපි ඒක මොකද දාන්න ඔබම කරවට පිටේ මේ පැත්තේ හැබැයි ඒ වඩ පුතේ මම නෙමෙයි යන්නේ අර අනුගේ ගේට් එක අරපු මගේ තාත්තා හරි මොකද මට යන්න නෑ ඒක අද අපේ තාත්තලා සභාපති කම් වලින් නැති සමතියක් සමාගමක් අපේ ගම් වල නෑ නේ හරි අද ඒගොල්ල තමයි සමිතියේ ගිහිල්ලා පන්සල් වල ගිහිල්ලා ප්‍රධාන පෙළේ උපාසක මහතුරු දෙක ප්‍රධාන පෙළේ එකක් කියලා තේරුණාද එහෙනම් පුතේ මතක තියාගනි නැති බැරි අම්මට තාත්තට ඇති බැරි කරන්න සහ නැති වී ගිය නම්බුව අපවර අරන් දෙන්න පුළුවන් ඔය අහන්නේ බුල විතරයි තේරුණාද එහෙනම් කට්ට කාලා වැඩ කරපල්ලා බුල ගහන්නේ කාගෙන් හරි ගුරුවරයා බඩාරින් ඉන්න ඕනේ නැහැ මගේ තව කාගේ හරි තව මොන හරි ක්ලාස් එකක් යනවා ගිහිල්ලා බැලුවා ඉගෙන ගත්ත යුතු දේ ඉගෙන ගත්තා කඩ කප්පල් කල්ලි කරගෙන ඉන්න නේද හරි තව මැත්ස් එකක් යනවා ගියා ඉගෙන ගත්තා තව සයන්ස් එකක් යනවා ගියා ඉගෙන ගත්තා රයිට් කඩ කප්පල් කල්ලි කරගෙන ඉන්නවා තේරුණාද එහෙනම් පුතේ මතක තියාගන්න මේවා දැලගෙන තමන්ගේ මග තේස්ම අරන් යනවනම් ඉස්සරහට ඔබ පට්ට පොරක් තාත්තගෙන හැමදාම හරි